සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපොහොස් සෙවණේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවි සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නොනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඝටිකාර සරදුන් නමදිම් පුඤ්ඤාර්ථින් සරණා බුද්ධ පරායන සාදු ජන සරණ මේ උතුම් පුඤ්ඤාර්ථ කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ඝටිකාර නම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ඝටිකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදිකළ ඝටිකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව සිරි ඝටිකාර සෑරදුන් නමදිම් සිරි ඝටිකාර මහා සෑරජනන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. සුපින්නතුනි, මේ වස්සාන සමයේ මාළඹේ පිටුකල අමාවතුර මහමෙවුනාව භවනාසු පරිශ්‍රයේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය සංවිධානය කරන්නා වූ මේ උතුම් වස්සාන පින්කම් මාලාවේ වස්සානයේ ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනා මේ වැඩසටහනයි ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සජීවීව මේ ආකාරයෙන් ඔබ වෙත ගෙනෙන්නේ. අප කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත වූ ධර්මකාරණා පිළිබඳ බොහෝමයක් මේන විට කතා කර අවසන්. අප ඊයේ දිනේදී කතා කළේ ආර්ය ශ්‍රාවකයා නුවණැත්තන්ගෙන් නින්දා ලබන්නා වූ කිසිදු වරදක් නොකිරීමේ උතුම් ගුණය පිළිබඳව. අප අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ කරණීය මෙත්ත සූත්‍රය පිළිබඳවත් මෛත්‍රී විහරණය පිළිබඳවත්. අද ධර්මදේශනාවට මහමෙවුනාව භවනාසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ අරහන්තක විහාර මන්දිර පරිශ්‍රයට වැඩමවා වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. ධර්ම දේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. මහණෙනි, භවනාසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මා නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අපට අනුකම්පා පිණිස සැම සිත් සතන් තුළ මෙත් සිත ඇතිවන උතුම් කරණීය මෙත් සූත්‍රය අන්තර්ගත ඒ උතුම් ධර්ම කාරණා අපට පෙන්වා දෙමින් මෛත්‍රී විහරණය පිළිබඳවත් කරණීය මෙත් සූත්‍රය පිළිබඳවත් අපට දේශනා කරන හැටියට සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලය අදිෂ්ඨාන කරගන්නට මාක්කේවාට පස්සේ කියන්න පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම සොරකමින් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතෝ මා සමාදන්නෝ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද හේතු වේවා වාසනා වේවා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාදු 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 අතිපූජනීය ගරුතර මහා සංඝයා වහන්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි මේ වස්කාන කාලය තුල මාළඹේ පිට්ටුගල බුදුපසේ බුදු අරහන්ත මාලිගය තුල ධර්මදේශනා පින්කම් මාලාවක් සංවිධානය කරලා පවත්වාගෙන යාම සදහැවතුන්ට මහත් ශ්‍රද්ධාලාභයක් පිණිසමයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිච්ඡං ආමිස දානතෝ නිරන්තරයෙන් සිව්පසයෙන් ඇප උපස්ථාන කරන ගිහි පින්වතුන්ට කරෝත ධම්මදානේන ධර්මදානයෙන් අනුග්‍රහ දක්වන්න කියලා. ඒ අනුව සමස්ත මහමෙවුනා භාවනා අසපු සංචිත තුල ධර්මදානය ඉතා උසස්සන්දමින් පවත්වාගෙන යාමට හැකි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හස්සිය නමකට අධික ස්වාමීන් වහන්සේලා පිරිසක් සම්බුද්ධ ශාසනයට දායාද කිරීම පිළිබඳව අපගේ පින්වත් කල්යාණ මිත්‍ර අතිපූජනීය කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමිපාදයාණන් වහන්සේව කෘතඥතා පූර්වකව සාදර ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරමු. සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි මේ ධර්මදේශනා මාලාවෙන් විස්තර වෙන්නේ මෛත්‍රී විහරණයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා මෙලවදී සැබසේ ජීවත් වෙන ආකාරයත් පරලොවදී බඹලොව යන ආකාරයත් එහිදී මගඵල ලබාගෙන අමා මහ නිවනට පත්වෙන ආකාරයක් තමයි විස්තර වෙන්නේ. කරණීය මෙත්ත කියලා කියන්නේ මෙත්ත කියන්නේ මෛත්‍රියට, කරණීය කියන්නේ කරන්න කියලා. එතකොට මෛත්‍රිය කරන ආකාරය මේ සූත්‍ර දේශනාවෙන් උගන්වන්නේ. මෙත්සිත කියන්නේ මහා පින්කම් අතර පින්නතුනේ අග්‍ර පිනක්. ඒ උතුම් සිතවිල්ල මුළු ලෝකය පුරා පතුරුවමින් ජීවත් වීමට කියන්නේ මෛත්‍රී විහරණය කියලා. අපි හැමෝම මේ මෛත්‍රී විහරණයේ යුතුව ජීවත් වෙනවා නම් සියලු ලෝ සතුන්ට ආරක්ෂාව සැලසෙනවා. සතුට සැනසුම ලබා දෙනවා. මේ ලෝක ජීවත් වෙන සතා සිව්පාවුන්ට පවා ආරක්ෂාව සැලසුවේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට පානාතිපාතා පටිවිරතෝ හෝති ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා විනය ශික්ෂා පදයක් පනවලා තියෙන්නේ. ගිහි පැවිදි දෙපක්ෂයටම ඒ ශික්ෂා පදය බලපානෝ. ඒ උතුම් බුද්ධාවාදය පිළිගත්තු බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන මේ සිව්වරක් පිරිසම ප්‍රාණඝාතයෙන් වෙන්වෙලා
සත්ව හිංසාවෙන් වෙන් වෙලා කාටවත් කරදරයක් හිරිහැරයක් නැතුව මෛත්‍රී විහරණයෙන් ජීවත් වෙන බුද්ධිමත් පිරිසක් බවට පත් වුණා. ඒකට බලපාන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයයි උතුම් මඟ පෙන්වීමයි. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී විහරණය පිළිබඳව සවත්නුවර දෙවුරන් වෙහෙරදී භාවනානු යෝගී භික්ෂුන් වහන්සේලා පිරිසකට මේ කරණීය මෙත්ත සූත්‍රය උගන්වලා එහි අර්ථය හිතට අරගෙන මෛත්‍රී විහරණයේ යෙතුව භාවනා කරන්න කියලා උපදෙස් ලබා දුන්නා. උන්වහන්සේලා තේ උතුම් බුද්ධ ආවාදයට අනුව මෛත්‍රී විහරණයෙන් යුතුව වස් කාලය පුරා හොඳට භාවනා කළා. වස් අවසානයේදී ඒ භික්ෂුන් වහන්සේලා සියලු කෙලසුන් ප්‍රහාණය කරලා උතුම් වූ අරහත්වයට පත් වුණා. එතකොට උන්වහන්සේලාට රහත් වීමට පාදක උනේ මේ මෛත්‍රී විහරණයයි. මෙත්සිතයි භාවනාව සම්පූර්ණ කර ගැනීමට ප්‍රතිඵල ලබා ගැනීමට උපකාර වුණේ. පින්වතුනි ලංකාවේ අනුරාධපුරයේ කරඬුලෙන කියන ගල්ලෙනක ස්වාමීන් වහන්සේ නමක් මේ වස් කාලයේ වස් වැසුවා. මේ වස් කාලයේ පුරාවට උන්වහන්සේ මෛත්‍රී විහරණයෙන් වාසය කළා. වස් අවසන් වුණන් පස්සේ උන්වහන්සේ පිටත් වෙන්න සූදානම් වුණා. එදා රාත්‍රියේ ඒ ගල්ලෙන අයිනෙන් කෙනෙක් අඬන ශබ්දයක් ඇහුණා. මේ ස්වාමීන් වහන්සේ ඇහුවා කවුද අඬන්නේ කියලා. ඒ ගල්ලෙන ළඟ ගසක අධිගෘහිත දේවතා දුවක් කිව්වා ස්වාමීනි මමයි ඇඬුවේ කියලා. ඇයි අඬන්නේ කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ හෙට මෙහෙන් පිටත් වෙනවනේ ඒ නිසයි ඇඬුවේ කියලා. මම මෙහි ඉන්නකොට ඔබට වෙන යහපත මොකද්ද කියලා හැව. ස්වාමිනි මේ වනයේ ඉන්න අමනුෂ්‍යයින් ඔබ වහන්සේ මෙහි ඉන්නකොට සමගියෙන් සමාදානෙන් සංසිඳියාවෙන් ජීවත් වුණා. ඔබ වහන්සේ හෙට මෙහෙන් පිටත් වුණ ගමන් ආයතෝන් සඬු සරුබල් ඇති කරගනීවි. කලකෝලහල ඇති කරගනීවි. ඒව ඇහෙනකොට ඒව දකිනකොට අපට සැනසුමක් නැහැ කියලා කිව්වා. හොඳයි එහෙනම් කියලා ඒ ඊළඟ වස් කාලෙත් උන්වහන්සේ ඒ කරඬුලෙන තුනම වස් වැසුවා. වස් අවසානයේ පිටත් වෙනකොට මේ දේවතාදුව නැවතත් ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. මේ විදියට මේ දේවතාදුවගේ ඇඬීම නිසා මේ ස්වාමීන් වහන්සේ වස් කාල 10ක් මේ ගල්ලෙන තුල බණ භාවනා කරමින් වස් ඇසුවා. අවසානයේ උන්වහන්සේ මෛත්‍රී භාවනාව පාදක කරගෙන විදර්ශනා වඩලා ඒ ගල්ලෙන තුලදීම උතුම් වූ අරහත්වයට පත් වුණා. උන්වහන්සේ ගල්ලෙන තුලම පිරිනිවන් පා වදාලා. මෙයින් ඉස්මතු වෙන්නේ පින්වතුනි මෛත්‍රියේ සිතක ඇති අශ්‍රීමත් බවයි. පින්වතුනි නිවන් මගට යන කෙනෙකුට කොටස් තුනක් සම්පූර්ණ කරන්න තියෙනවා. ආර්ය ශ්‍රාවකයා ඒ කොටස් තුනම සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළ යුතුයි. සීලයට අයිති වෙන්නේ පින්වතුනි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ කොටස් තුන. මෙත්හිතක් පහළ වෙන්න ඕන ප්‍රාණඝාතයෙන් වළකින්න. මෙත්හිතක් පහළ වෙන්න ඕන සොරකමෙන් වළකින්න. මෙත්හිතක් පහළ වෙන්න ඕන දුරාචාරයෙන් වළකින්න. මෙත්හිතක් පහළ වෙන්නට ඕන බොරු කීමෙන් වළකින්න. මෙත්හිතක් පහළ වෙන්නට ඕන මද්‍රව්‍ය වලින් වළකින්න. මෙත්හිතක් පහළ වෙන්න ඕන කේලම් කීමෙන් වළකින්න. මෙත්හිතක් පහළ වෙන්නට ඕන පරුස වචනයෙන් වළකින්න. මෙත්හිතක් පහළ වෙන්නට ඕන හිස් වචන කීමෙන් වළකින්න. මෙත්හිතක් පහළ වෙන්නට ඕන අධාර්මික ජීවිතයෙන් වළකින්න. එතකොට පින්වතුනි
සිල්වත් ජීවිතයක් ගොඩනගා ගන්න උපකාර වෙන්නේ මෙත් සිතක්මයි. ඒ වගේම දන් දෙන්නත් මෙත් සිතක්මයි පින්නොතිනේ උපකාර වෙන්නේ. ලංකාවේ තිස්ස මහා රාමේ තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක් සාමිනේ රහාම්දුර නමක් වැඩ හිටියා. උන්වහන්සේ නිරන්තරයෙන්ම මෙත්හිත වඩමින් මෛත්‍රී විහරණයේ යුක්තවයි වාසය කළේ. දවසක් උන්වහන්සේ ගම්මානයේ පිණුසිඟාගෙන ගිහිල්ලා මහා වනයක් මැදින් ගලා හැලෙනවා දොලක්. ඒකට කියනවා කුඹකන් ඔය කියලා. මේ කුඹකන් ඔය ළඟට ගියා උන්වහන්සේ ජල ස්නානය කරලා දානෙ වළඳින්න හිතාගෙන. ඊට දින 7කට කලින් ලී කපන්න කැලේ ගිය මිනිසුන් සමග දැරි ඇති බැල්ලියක් ගියා. මිනිසු ලී කපාගෙන ආවා. බැල්ලිට විලිරුදාව හැදිලා ගල් එනක් තුල පැටවු වැදුවා. දැන් මිනිසු ලී කපාගෙන ගමට ගියා. බැල්ලි වනේ පැටවුන් සමග තනි වුණා. දින 7ක් නිරාහාරව හිටියා. මේ නිරාහාරව හිටි බැල්ලිට මේ ආහාරවල සුවඳ දැනෙන්න පටන් ගත්තා. ඉවාල්ලාල්ල ඉදිරියට ආවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ජල ස්නානය කරලා ගලක් උඩ ඉඳගෙන දාන වළඳින්න සූදානම් වුණා. මේ බැල්ලි හිමිහිට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට බේන පැත්තකින් ඉඳගත්තා. මේ ස්වාමීන් වහන්සේ මේ බැල්ලි දැකලා ලොකු අනුකම්පාවක් ඇති වුණා. දවස් ගානක් නොකා නොබී හිටි මේ බැල්ලි ඇටසැකිල්ල වගේ මතුවෙලා තියෙන මේ රූපය දිහා දැකලා බැල්ලි කෙරෙහි අනුකම්පාවෙන් මෙත් හිත උපදවාගෙන බත් මිටක් කඩලා ඉස්සරහට තිබ්බා. තිබ්බ ගමන් ඒ බත් මිට කෑවා. තව එකක් කනලා තිබ්බා, ඒකත් කෑවා. මේ විදියට මුන්වහන්සේ තියෙන බත් පිඩ බල්ලා කෑවා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේට සිද්ධ වුණේ පාත්‍රය හොදගෙන පිටත් වෙන්න. මෛත්‍රී සහගත චේතනාවෙන් තමයි මේ ක්‍රියාව උන්වහන්සේ කළේ. අනුකම්පාව පෙරදැරි කරගෙන. මේ බැල්ලිත් බලාගෙන හිටියා මේ ස්වාමීන් වහන්සේ යනතෙක්. ආපහු ගල්ලෙනට ගිහිල්ලා පැටවුන්ට කිරිදිදී ඉන්නකොට මධ්‍යම රාත්‍රියේ මේ බැල්ලිට මහා බඩේ රුදාවක් ඇති වුණා. මොකද දවස් 7ක් නොකා හිටි බැල්ලි බඩපිරෙන් බත් කාලා දිරව ගන්න බැරුව මරණයටපත් වුණා. පින්නුතුනි, මරණයටපත් වෙනකොට මිනිසියෙකු වුණත් සතෙකු වුණත් විඥානයත් එක්ක ඒ රැස්වෙච්ච කර්ම ශක්තිය තමයි මේ වායුගෝලයට පිටත් වෙලා ගිහිල්ලා පුනර්භවයක් කරා උපතක් කරා ගමන් කරන්නේ. එතකොට මේ බැල්ලි ස්වාමීන් වහන්සේ දිහා බලලා හිත පහදවගත්තා. කන්න දුන්නා කියලා හිත පහදවගත්තා. ඒ පැහැදුණු හිතිවිලි වලින් තමයි අර රාත්‍රිය ගත කළේ. මරණයට අනුතුරුව ලංකාවේ මැරිච්ච බැල්ලි දඹදිව උදේනි නගරේ රජුරුවන්ගේ අග්‍ර මහේසිකාවගේ කුසේ පිළිසිඳ ගත්තා. ටික දවසක් යනකොට දස මාසයක් ඇවෑමෙන් ලස්සන කුමාරිකාවක් බිහි වුණා. අර මෛත්‍රී චේතනාව නිසා, මෛත්‍රී හිතිවිලි නිසා ශරීරයත් ලස්සනයි. ශරීරයේ තියෙන අංගත් ඔක්කොම ලස්සනයි. කෙස්ටික අක්මබුරු වගේ කැරකිලා තියෙන්නේ. ඒ නිසා මේ කුමරියට නම තිබ්බා කුණ්ඩලී කියලා. දැන් පුරහඳ වැඩෙන්න වගේ මේ කුමරිය දවසින් දවස ලස්සනට හැදින වැඩෙනවා. රජමාලිකාවක හැදෙන්නේ වැඩෙන්නේ. කලක් මෙහෙම ගත වෙනකොට මේ ලංකාවේ හිටිය අර තිස්ස කියන හාමුදුරුව දඹදිව වැටියා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න.
එවෙලාවේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කරලා උදේනි නගරයට ගියා. උදේ පිණ්ඩපාතේ යනකොට අර රජකුමරිය සිව්මැදුරු කවුරුව ඇරලා පාර දිහා මාර්ගයේ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ රූපය දිහා බලාගෙන ඉන්නකොට මේ භවයෙන් වැහිලා තිබුණු ස්වභාවය පැහැදිලි වෙන්න පටන් ගත්තා. ඒකට කියනවා ජාති ස්මරණ ඥානය කියලා. පෙර ජීවිතය ගැන පැහැදිලිව පේන්න පටන් ගත්තා. එතකොට මේ කුමරියට කල්පනා වුණා මේ ස්වාමීන් වහන්සේ නිසා තමයි මේ විදිහේ සැපතකට පත්වීමට අවස්ථාව උදා වුණේ කියලා රජතුමාට දන්වලා මේ ස්වාමීන් වහන්සේ මාලිගාවට ගෙන්න ගත්තා. ගෙන්නගෙන දාන සකස් පූජා කරලා දානේ වළඳලා අවසානයේ ළඟ ඉඳගෙන ඇහුවා, ඔබ වහන්සේ මං හොඳට අඳුරනවා, ඔබ වහන්සේ නිසා තමයි මේ විදිහේ සැපතකට මං පැමිණලා ඉන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කියනවා පින්වත් කුමරිය, මම මෙහි කෙනෙක් නෙමෙයි, මම ලංකාවේ කෙනෙක්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ආවේ, ඒ ආපු ගමන් තමයි මේ නගරයට පිණුසි ගාගෙන වැඩියේ කියලා. නැවතත් මේ කුමරිය කියනවා ඔබ වහන්සේ නිසා තමයි මම මේ උතුම් සැපතටපත් උනේ, ඔබ වහන්සේ මං හොඳට අඳුරනවා කියලා. මේ ස්වාමීන් වහන්සේ නැහැම කියනවා. ඊළඟට මේ කුමරිය කිව්වා මේක භවයෙන් වැහිච්ච දෙයක්. ඔබ වහන්සේට මතකද ලංකාවේ මීට අවුරුදු 16කට වගේ එහා පැත්තේ පිණුසි ගාගෙන ගිහිල්ලා කුඹකන් ඔය කියන ඔය අයිනේ 12ක් අයිනේ ඔබ වහන්සේ දානේ වළඳින්න සූදානම් වෙනවා, මතකයි කිව්වා. එතකොට ඔබ වහන්සේට මතකද පැටව් වදාපු බැල්ලියක් ඇවිල්ලා ඔබ වහන්සේ ඉදිරිපිට ඉඳගෙන හිටියා, මතක කිව්වා. ඔබ වහන්සේගේ පාත්‍රයේ තිබුණු සියුනම දානව ආහාර ටික ඒ බැල්ලිට දුන්නා, මතකද කියලා, මතකයි කිව්වා. ඒ කවුරුවත් නෙමෙයි, ඒ මමයි කිව්වා. එදා රාත්‍රියේ මම කාපු කෑම ටික දිරව ගන්න බැරුව මම මරණයට පත් වුණා. මරණයට පත් වෙලා මම බලනකොට මේ උදේනි නගරයේ අග්‍ර මහාසිකාවගේ කුසේ පිලිසිඳාරගෙන මේ නගරේ බිහි වුණා. මේ සියලු සම්පත්තිය ලැබුණේ ඔබ වහන්සේ නිසා. ඒ නිසා ඔබ වහන්සේට ආපහු ලංකාවට යන්න දෙන්න බෑ. පිය රජුරවන්ට කියලා ලස්සන විහාරයක් හැදුවා. හදලා මේ ස්වාමින් වහන්සේලා පූජ කළා. දැන් මේ ස්වාමින් වහන්සේ කල්පනා කරනවා මම සාමණේර හාමුදුරු නමක්. රාගය තියෙන, ద్వේෂය තියෙන, මෝහය තියෙන ප්‍රහාණය කළා නැහැ. රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරලා නැති සාමණේර භික්ෂුවක් දිහා බලලා තිරිසන්ගත සත්වයෙක්, ඒ තිරිසන් භවයෙන් චුත වෙලා මනුස්ස ලෝකයට එන්න වාසනාව තිබුණා නම් උන්වහන්සේ කල්පනා කරනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කරලා, ద్వේෂය ප්‍රහාණය කරලා, මෝහය ප්‍රහාණය කරලු උත්තමෙක්. උන්වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි හිත පහදවගත් කෙනාට මොනතරම් ප්‍රතිඵල ලැබෙනවද කියලා බුද්ධානුස්සතිය වඩන්න පටන් ගත්තා. බුද්ධානුස්සතිය වඩාගෙන යනකොට සිත සමාධිගත වෙලා ඒ සමාධිමත් හිත විදර්ශනාවට හරවලා උන්වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා ඒ විහාර මන්දිරයේදීම උතුම් අරහත්වයට පත් වුණා. ඉතින් පින්නතුනි, මේක මතක් කළේ අර මෙත් හිතක තියෙන ආශිර්ය. මේ ස්වාමීන් වහන්සේ මෙත් හිතින් ජීවත් වුණේ. අර කන්න දුන්න නිසා මේ බැල්ලිත් අර ස්වාමීන් වහන්සේ කෙරෙහි හිත පහදවගෙන මෙත් හිතක් උපදවා ගත්තා. අර තිරිසන් භවයෙන් චුත වෙලා උතුම් වූ මනුසාත්මයට පැමිණියා. මනුස ලෝකෙත් රජකුලයට පැමිණිලා මේ විදිය උතුම් තත්වයකට පත් වනේ මිත්හිතේ ආනුභාවයක්, මෙත්හිතේ අසිරේ. පින්නතුනේ මේ මෛත්‍රය කියල කියන්නේ මොකක්ද?
තමන්ටත් අනුන්ටත් හදවතින්ම පවත්වන මිත්‍රත්වයට තමයි මෛත්‍රිය කියලා කියන්නේ. තමා තමාට මිත්‍ර නම් තමන්ගේ ජීවිතයට හානියක් කරගන්න බෑ. කරදරයක් කරගන්න බෑ. තමා අනුන්ට මිත්‍ර නම් මොකද වෙන්නේ? අනුන්ගේ ජීවිතයට හානි කරන්නත් බෑ. අනුන්ගේ ජීවිතයට කරදරයක් කරන්නත් බෑ. මේ තමන්ටත් අනුන්ටත් දෙපක්ෂයටම යහපත සලසන මිත්‍රත්වය තමයි මෛත්‍රී විහරණය කියලා කියන්නේ. මේ මෛත්‍රිය මිනිසුන් තුල ජන සමාජය තුල නැති වුණාම තමයි තරහව ඇති වෙන්නේ, වෛරය ඇති වෙන්නේ, පළිගැනීම ඇති වෙන්නේ, කලකෝලහල ඇති වෙන්නේ, සණ්ඩු සරුවල් ඇති වෙන්නේ, යුද අපරාධ ඇති වෙන්නේ. මේ මෛත්‍රිය එදිනදා gedara dore ජීවත් වෙන මිනිසුන් තුල නැති වුණාම තමයි සණ්ඩු සරුවල් ඇති වෙන්නේ, අමනාපය ඇති වෙන්නේ, අසමගිය ඇති වෙන්නේ. මේ මෛත්‍රිය සතුන් තුල නැති වුණාම තමයි ඔවුනොවුන් මරබියෙන් ජීවත් වෙන්නේ, තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ, දුකසේ ජීවත් වෙන්නේ. පින්වතුනි, තිරිසන් සතුන්ගේ ජීවිතයට ආරක්ෂාවක් නැහැ. ලොකු සතා පොඩි සතා ගොදුරු කරගෙන ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මෛත්‍රිය පාරමිතාවක් වශයෙන්, උපපාරමිතාවක් වශයෙන්, පරමත්ත පාරමිතාවක් වශයෙන් පුරලා මේ අත්දැකීම ලැබුවේ. එදා සම්බුදු වෙන දවසේ මධ්‍යම රාත්‍රියේ බෝමැඩ වජ්‍රාසනයේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේට පහළ වුණා ඥානයක් චුතූපපාත ඥානය කියලා. ඒ කියන්නේ මේ සත්වයන් කර්මානුරූපව චුත වෙන හැටි, කර්මානුරූපව උපදින හැටි, මේ ස්වභාවයේ දුටු මොහොතේ තමයි උන්වහන්සේට මේ මහා කරුණාව පහළ වුණේ ලෝකයේ සියලුම සත්වයන් කෙරෙහි. ඒ නිසා තමයි උන්වහන්සේ මෛත්‍රිය පතුරවන හැටි ලොවට හෙළිදරව් කළේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මිනිසයන්ට පමණක් නොවේ, අපාද පාද දෙකක් තියෙන සත්වෙයින්ට, දිපාද පාද දෙකක් තියෙන සත්වයන්, චතුප්පාද පාද හතරක් තියෙන සත්වෙයින්ට, බහුප්පාද බොහෝ පාද තියෙන සතුන්ට මෛත්‍රිය පතුරුවමින් වාසය කරන හැටි උන්වහන්සේ කියලා දුන්නා. ඒ විතරක් නෙමේ, විෂගෝර සර්පයන්ට පවා මෛත්‍රිය පතුරුවමින් සර්පරාජ කුල හතරකට මෙත්හිත පතුරුවමින් වාසය කරන හැටි කියලා දුන්න. දවසක් දෙව්රම් වෙහෙර හිටි ස්වාමීන් වහන්සේ නමක් සර්පෙක් දෂ්ට කරලා අපවත් වුණා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාලා, මේ භික්ෂුව සර්පරාජ කුල හතරට මෛත්‍රිය කළා නම්, මෙත්හිත වැඩුවා නම් මේ සර්පීන් දෂ්ට කරලා මිය යන්නේ නැහැ කියලා. ඒ අරමුණු කරගෙන උන්වහන්සේ ආරක්ෂා සහිත පිරිතක් උගන්වා වදාලා, ඒ පිරිතට කියනවා කන්ද පිරිත කියලා. බලන්න පින්නුතුනි, මෙත් සිතක තියෙන බලය. දැන් වනගත වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා දිනපතාම උදේ හවස මේ කන්ද පිරිත සජ්ජායනා කර මෙත්හිත පතුරුවමින් තමයි වාසය කරන්නේ. ඒ නිසා උන්වහන්සේලාට කිසිම අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ තමයි එක් දරුවෙක් ඇති අම්මා කෙනෙක් ඒ දරුවා රැකගන්නා වගේ මෙත්හිත පතුරුවමින් ලොව සියලු සතුන් වෙතම මෙත්හිත පතුරුවන්ට මෙත්හිත පතුරුවමින් මෛත්‍රී විහරණය යුක්තව ජීවත් වෙන්න දේශනා කළේ. ඒ නිසා සියලු සතුන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් සැලසෙනවා. මෙත්හිත පතුරුවමින් වාසය කරනකොට අග්‍ර පිනක් රැස් වෙනවා. පින අතර අග්‍රම පින තමයි පින්නොතුනි මෛත්‍රී භාවනාවෙන් ලැබෙන පින. ඒක අපිට මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වාක් කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම වශයෙන් ඒ පින අපිට රැස් කරගන්න පුළුවන්.
පින්නුතිනි මෙත්සිත පතුරුවන ක්‍රම වේද දෙකක් මජ්ඣිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. එකක් තමයි අපමාන චේතෝ විමුක්තිය, අනික තමයි මහග්ගත චේතෝ විමුක්තිය. එතකොට අපමාන චේතෝ විමුක්තිය කියලා කියන්නේ ප්‍රමාණයක් නැතුව, සීමාවක් නැතුව ඒ ඒ දිශාවන් අරමුණු කරලා මෙත් හිත පැතිරවීමයි. ඒ භාවනා වඩන්නේ මෙහෙමයි. උතුරු දිශාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා. ඊළඟට නැගෙනහිර දිශාවේ සිටින්නා වූ, දකුණු දිශාවේ සිටින්නා වූ, බටහිර දිශාවේ සිටින්නා වූ, උතුරු අනුදිසාවේ සිටින්නා වූ, නැගෙනහිර අනුදිසාවේ සිටින්නා වූ, දකුණු අනුදිසාවේ සිටින්නා වූ, බටහිර අනුදිසාවේ සිටින්නා වූ, උඩ දිශාවේ සිටින්නා වූ, යට දිශාවේ සිටින්නා වූ, මේ විදියට දස දිශාවේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා කියලා මෙත්හිත පතුරුවමින් මෙත් වැදීමට කියන්නේ අපමාන චේතෝ විමුක්තිය කියලා. ඊළඟ ක්‍රමය තමයි මහග්ගත චේතෝ විමුක්තිය. ඒ භාවනා වඩන්නේ මෙහෙමයි. මුලින්ම තමන්ට මෛත්‍රිය වඩනවා. මම වෛර නැත්තෙක් වෙම්මවා, තරහ නැත්තෙක් වෙම්මවා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මවා, දුක් පීඩා නැත්තෙක් වෙම්මවා, සුවසේ ජීවත් වෙම්මවා, සාන්ත සුවයට පත් වෙම්මවා කියලා. ඊළඟට තමන්ගේ ගුරුවරුන්ට, තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ හිතවතුන්ට, මැදහත් අයට, තමන්ට වෛර කරන අයට, ගමේ අයට, නගරයේ අයට, පළාතේ අයට, රටේ අයට, මුළු ලෝකයේ අයට මේ විදියට තමන්ගෙන් පටන් අරගෙන මුළු ලෝකයේ සිටින සියලු සත්වයන්ට මෙත් පැදීමට කියන්නේ මහග්ගත චේතෝ විමුක්තිය කියලා. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආකාරයට මෛත්‍රී වඩනකොට ආර්ය ශ්‍රාවකයකට මොකද වෙන්නේ කියලා. මෛත්‍රී භාවනා වඩනකොට වඩන කෙනාට මේකයි සිද්ධ වෙන්නේ. තමන්ගේ තමන් ආස කරන දේවල් මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාම ඡන්දය යටපත් වෙනවා. තමන්ට තරහ එන දේවල් මතක් වෙන්නේ නැහැ. ව්‍යාපාදය යටපත් වෙනවා. තමන්ට නිදිමත කම්මැලිකම එන්නේ නැහැ. ඒ කියන්නේ තීන මිද්‍ය යටපත් වෙනවා. ඊළඟට තමන්ට පසුතැවෙන දේවල් මතක් වෙන්නේ නැහැ. තමන්ගේ හිත විසිරෙන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්චය යටපත් වෙනවා. තමන් වඩන භාවනාව ගැන සැක සංකහා මතුවෙන්නේ නැහැ. විචිකිච්ඡාව යටපත් වෙනවා. මෛත්‍රී අරමුණේම සීල සත්‍යව සුවපත් වෙත්වා කියන අරමුණේම සිත පිහිටනවා. ඒක තමයි විතක්කය. ඒක තමයි නැවත නැවත ඉදීම විචාරය. ඒ හින්දා සතුට ඇති වෙනවා. ඒ සතුට එක්කම සැපයටපත් වෙනවා. සැපයටපත් වුණු සිත සමාධිගත වෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන අංග පහේ හිත පිහිටියා වෙනවා. ඒක ධ්‍යානය. ඒකට කියනවා මෛත්‍රී ධ්‍යානය කියලා. එහෙම පිහිටියම් ඒ ධ්‍යානය තුලදී ආර්ය ශ්‍රාවකයා මරණයටපත් වුණොත් බඹලෝ උපදිනවා. පින්නතුනි මෛත්‍රී ධ්‍යානය කියන්නේ ලොකු සැපයක්, ප්‍රණීත සැපයක්. ඒ ධ්‍යානය තුල පින්නතුනි අකුසල් විතරක මතුවෙන්නේ නැහැ. කාම විතරක මතුවෙන්නේ නැහැ. සිත සංසිඳිලා ප්‍රණීත සැපයටපත් වෙනවා. එතකොට ආර්ය ශ්‍රාවකයා කායික වශයෙන්, මානසික වශයෙන් ලොකු සැපයකටපත් වෙනවා. මෛත්‍රී ධ්‍යානය තුල සැපසේ ජීවත් වෙනවා. පින්නතුනි සිත අවුල් කරන, වියවුල් කරන නීවරණ ධර්ම පහක් ඉස්මතු වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක හැම හිතකම වැහිලා තියෙන.
මේ පංච නීවරණ වලින් එකක් හරි ඉස්මතු වුණොත් ඔහුගේ හිත පිරිහෙනවා. ඔහුගේ ක්‍රියා පිරිහෙනවා. ඔහුගේ වචන පිරිහෙනවා. එහෙම පිරුණාම ඒ පිරිහිච්ච පුජ්‍යලයා තමන්ටත් අනුන්ටත් අයහපත පිණිසමයි පවතින්නේ. තමන්ටත් අනුන්ටත් අයහපත පිණිසමයි ඔහු කතා කරන්නේ, ක්‍රියා කරන්නේ. පින්නතුනි, තරහව, වෛරය, පලිගැනීම වසංගත රෝගයක් වගේ. ඒ සුව කරගන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී විහරණය හිතක දියුණු කළොත් පමණයි. ව්‍යාපාදික කියන්නේ මෛත්‍රියට විරුද්ධ වචනේ. ඒකට තරහව, පලිගැනීම, වෛරය ආදී නොයෙක් නම් වලින් මේ ව්‍යාපාදය හඳුන්වනවා. තරහව කියන දේ නිකන් ඇති වෙන්නේ නැහැ. නිකන් ඉන්නකොට අපිට තරහ යන්නේ නැහැ. තරහ ඇති වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි පටිඝ නිමිත්ත. අනික තමයි අයෝනිසෝ මානසිකාරය. පටිඝ නිමිත්ත කියලා කියන්නේ තරහ යන්න හේතු වෙච්ච කාරණය. අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඒ පටිඝ නිමිත්ත තමන් වැරදි විදියට කල්පනා කිරීම. ඒකට හොඳ නිදර්ශනයක් කියන්න පුළුවන්. පටිඝ නිමිත්ත අයෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කිරීම නිසා විදුඩබ කුමාරයා සාක්‍ය ජනපදයේම සමූල ඝාතනයකට ලක් කළා. කොසල් රජුරෝ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ සමග නෑදකමක් ඇති කරගන්න ඕන කියලා. සාක්‍ය ජනපදයට පණිවිඩයක් යවුවා. සාක්‍ය කුමාරිකාවක් එවන්න කියලා. සාක්‍ය මාන්‍ය අධිකයි. ඒ හින්දා එහෙම කුමාරිකාවක් දෙන්න කැමති වුණේ නෑ. දාසියෙකුගේ කුසේ උපන් කුමරියක් හිටියා. ඒ කුමරිය සාක්‍ය කුමාරියක් හැටියට රවට්ටලා කොසොරජ්ජුවන්ට දුන්න. කොසොරජ්ජුවන්ට දාව පුතෙක් හම්බ වුණා අර දාසියට. එයාගේ නම තමයි විදුඩබ. ඉතින් හැමදාම කියනවා ආච්චි බලන්න ඕන, සීය බලන්න ඕන, නෑයෝ බලන්න ඕන, ගමේ යන්න ඕන, අම්මගේ ගමේ යන්න ඕන කියලා. ඉතින් යවන්න බයයි. මොකද මේක එලිතරව වුණොත් නපුරක් විපතක් සිදු වෙන නිසා. බේරෙන්න බැරි කමට රජ සාක්‍ය ජනපදයට කලින් යවලා පණිවිඩයක්. ඒ ජනපදයේ හිටි මේ කුමාරියට වඩා බාල උදවිය ඔක්කොම නගරෙන් පිට කරලා මේ කුමාරයා ගෙන්න ගත්තා. බලනකොට මෙයාට කවුරුවත් වැඳේ නැහැ, පුද සත්කාර කළේ නැහැ, ඔක්කොම වැඩි හිටිය අය ඉන්නේ. මෙයාට වඩා බාල අය කවුරුත් නැහැ. ඉතින් සත්කාර සම්මාන විඳලා ආච්චිලගෙන් සීයලගෙන් ආපෝ පිටත් වුණා. පිටත් වෙලා එන වෙලාවේ ආරක්ෂක නිලධාරියෙක්ගේ ආයුධයක් මතක නැති වෙලා ආපහු ගියා ඒක ගන්න. යනකොට මෙයා දැක්ක දර්ශනය. අර කුමාරයා ඉඳගෙන හිටුකු පුටුව කිරි වලින් හොදනවා. ඒ සේවිකාවගෙන් ඇහුවා, මොකද ඔය අපේ කුමාරයා හිටි පුටුවනේ, මොකද ඔක කිරි වලින් හොදන්නේ? ඒ රජ කුමාරයෙක් නෙමෙයි, දාසියගේ පුතෙක් කිව්වා. ඒකයි කිව්වා මේ හොදන්නේ. අන්න පටිඝ නිමිත්ත. මේක ගිහිල්ලා කනේ තිබ්බ කාගේද? විදුඩබ කුමාරයාගේ. කුමාරයා කල්පනා කළා, හොඳයි මම ඉඳගෙන හිටපුටුව උඹලා කිරිවලින් හේදුවනේ, මම ලේවලින් හොදන්නේ කියලා අර ඇතිවෙච්ච තරහව වෛරයක් බවට පත් කරගත්තා. පලිගන්න අවස්ථාවක් බලබලා හිටියා. ඔහොම යනකොට මේ කුමාරයා රජ වුණා. බලෙන් රජකම ලබා ගත්තා. අරගෙන සේනාව පිරිවරාගෙන ගියා සාක්‍ය ජනපදයේ සමූල ඝාතනය කරන්න. බුදුරජාණන් වහන්සේ ඒක දැක්ක කලින් දැකලා ගිහිල්ලා කොළහැලිච්ච ගහක් යට වෙලා අවකාශයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න. කුමාරයා දැකලා ළඟටින් ඇහුවා, මෙච්චර හේවණ තියෙන ගස් තියෙද්දී කොළහැලිච්ච ගහ යට වෙලා ඉන්නේ ඇයි කියලා. කිව්වා, කුමා පින්වත, කිඹුල්වතින් එන හුළඟ පවා මගේ ශරීරයට සැපක් දැනෙනවා කියලා. කුමාරයා හිතුවා මේක බුදුහාඳුරු දැනගෙනයි මේ ඇවිල්ලා තියෙන්නේ. ආපහු ගියා. දෙවෙනි වතාවේ ගියා සේනාව අරගෙන. ගිජ්ජකූට පර්වතයට මෙහා ගල් පර්වතයක් තියෙනවා. ඒ කරත්තේරුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය පරිදි. දෙවෙනි වතාවෙත් වැළැක්කුවා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වළක්වන්න ගියේ නැහැ. යුද හමුදාව අරගෙන ගිහිල්ලා මුළු සාක්‍ය ජනපදයේ සියලුම
සාක්‍ය කියන වංශයට ආයිති සියලු දෙනාම ඝාතනය කළා. ඝාතනය කළා පහු ඇවිල්ලා අචිරවතී ගංගාවේ කඳුරු බැඳගෙන ඉන්න වෙලාවේ ඉහලින් ආපු ගම් වතුරකට මේ සියල්ලක් මේදා ගහගෙන ගියා. ද්වේෂයට ලක්වෙච්ච පුජ්‍යලයාත් මේ අපරාධකාර සියල්ලක්ම මරණයටපත් වෙලා ගියා. බලන්න එදා අර පටිග නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරපු නිසයි පින්නතුනි අර විදියේ මහා විනාශයක් සිදු වුණේ. දෙපක්ෂේම ආය විනාශයටපත් වුණා. පටිග නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළ නේපාලේ රජ කුමාරයෙක් තමන්ගේ විවාහයට දෙමව්පියෝ විරුද්ධ වුණා කියලා තරහ යන ආකාරය දෙමව්පියොත් මරලා තමන්ගේ ජීවිතයත් හානි කරගත්තා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ එක්තරා තරුණෙක් තමන්ගේ පෙම්වතියට තෑගක් කරන් දෙන්න කියලා අම්මගෙන් 1500ක් ඉල්ලුවා. ඒ මුදල දුන්නේ නැහැ කියලා තමන්ගේ අම්මව මරලා හැංගුවා. එතකොට මේ ධර්මයෙන් හීන වුණාම මිනිස්සයා තිරිසන් සතුන්ටත් වඩා පහත් තත්වයකට පත් වෙනවා. ඉතින් පටිග නිමිත්තක් ඇති වෙලා තරහ ආවම අපි මොකද කරන්න ඕන? අපිටත් තරහ යන එක එක්කෙනා පිළිබඳව නොඑක කාරණා පිළිබඳව තරහ ආවම අපි යෝනිසෝ මනසිකාරයෙන් ඒ පටිග නිමිත්ත සිහි කරන්න ඕන. ඒකට කියනවා සම්පජානෝ කියලා. තරහ ආපු වෙලාවට හොඳ සිහිය පවත්ව ගන්න ඕන. ඒකට කියනවා සතිමා කියලා. තරහ ඇති වෙච්ච කාරණේ නැති කර ගන්න බලවත් වීරියක් ඇති කර ගන්න ඕන. ඒකට කියනවා ආතාපි කියලා. ආතාපි සම්පජානෝ සතිමා. මෙන්න මේ ගුණවල පිහිටලා තමයි අර පටිග නිමිත්ත ප්‍රහාණය හිතෙන් බැහැර කරගන්න පුළුවන් අවස්ථාව සැලසෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්ූපමාය සබ්බේසං සත්තානං සුඛකාමතං. මුලින්ම තමන් සැපයට කැමති බව හිතන්න. දෙවනුව තමන් උපමාවට අරගෙන සියලු ලෝසතුන් සැපයට කැමති බව හිතන්න කියලා. එහෙම හිතමින් මේ මෙත්හිත සියලු ලෝසතුන් කෙරෙහි පතුරුවන්න කියලා. කොහොමද මෙත්හිත පතුරුවන්නේ? මම නිරන්තරයෙන් දුකක් නැතුව සුවසේ ජීවත් වෙම්මා, සතුටින් ජීවත් වෙම්මා. මා මෙන්ම මගේ ගුරුවරයෝද, මගේ දෙමව්පියෝද, මගේ හිතවතුන්ද, මට මැදහත් අයද, මට වෛර කරන අයද, දුකක් නැතුව සතුටින් ජීවත් වෙත්වා. මා මෙන්ම මේ ගමේ ඉන්න උදවිය, මේ නගරේ ඉන්න උදවිය, මේ පළාතේ ඉන්න උදවිය, මේ රටේ ඉන්න උදවිය, මුළු ලෝකයේ සිටින උදවිය, දුකක් නැතුව සැපසේ සතුටින් ජීවත් වෙත්වා කියලා ඒ සියලු දෙනා කෙරෙහි මෙත්හිතින් සැබ ආර්ය ශ්‍රාවකු ලෙස ජීවත් වෙන්න ඕන. එහෙම ජීවත් වෙනකොට ඒ ආර්ය ශ්‍රාවකයාට ආනිසංස 10ක් ලැබෙනවා. මෙලවදී පරලොවදී එකක් හම්බ වෙනවා. මෙත්හිත වඩන ආර්ය ශ්‍රාවකයා සැපසේ නිදා ගන්නවා. සැපසේ අවදි වෙනවා. නපුරෙහින දකින්නේ නැහැ. මිනිසුන්ට ප්‍රිය පුජ්‍යලයක් වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය පුජ්‍යලයක් වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා. ගින්නෙන් වසවිසෙන් අවි ආයුධ වලින් විපතක් සිදු වෙන්නේ නැහැ. භාවනාවට ඉඳගත් මොහොතේම හිත සමාධිගත වෙනවා. මූණ පැහැපත් වෙනවා. නොමුලාව කරුරිය කරන, ඒ කියන්නේ සිහියෙන් මරණයටපත් වෙනවා. මරණයෙන් පසු බඹලෝ උපදිනවා. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා එකම රටක් තුල විවිධ ජන කොටස් සමගියෙන් සංසිඳියාමෙන් ජීවත් වෙන නම් ඒ සියලු මිනිසයන් ඔවුනොවුන් කෙරෙහි මෙත්හිතම පැතිරිය යුතුයි කියලා. එනිසා තමයි උන්වහන්සේ සත්ව ඝාතනයෙන් වැළකීලා, මිනිස් ඝාතනයෙන් වැළකීලා සියලු සත්වයන් කෙරෙහි මෙත්හිත පතුරවමින් ජීවත් වෙන ක්‍රමය ලෝකයට හෙළිදරව් කළේ. නියම ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයට හානියක් වුණත් අනුන්ගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ. ඒක නිදර්ශනයක් තියෙනවා. සද්දාසි රජුගේ කාලේ හොඳ උපාසක කෙනෙක් හිටියා. ඒ උපාසක කෙනා ගමේ හොඳට ප්‍රසිද්ධ කෙනෙක්. රජතුමා දැනගත්තා මේ හොඳ උපාසක කෙනෙක් කියලා. පරීක්ෂා කරන්න ඕන කියලා
රාජපුරුෂයන්ට කිව්වා මට අසනීපයක් තියෙනවා මේකට බෙහෙතක් වශයෙන් සිල්ගුරුදම් රකින්න කෙනෙක් ලවා මේ කුකුලව මරලා සකස් කරගෙන එන්න කියලා පිටත් කර යවුවා. රාජපුරුෂය ගිහිල්ලා මේ උපාසකතුමාට දුන්නා රජතුරෝ මේ පණිවිඩය දුන්නා කියලා. උපාසතුමා කිව්වා කොහොමද මං කරන්නේ මං හොඳ උපාසක කෙනෙක් නේද මට ඒක කරන්න බෑ කියලා. එහෙම වුණොත් මේ දඬුවමට ලක් වෙයි කියලා. දඬුවමට ලක් වෙයි කිව්වත් බය වුණේ නැතුව ඒක බාරගත්තේ නැහැ. පස්සේ මේ උපාසකතුමා අත් දෙක පිටපස්සට තියලා බැඳලා කුකුලත් කරේ එල්ලගෙන වද බෙර ගහගෙන දංගෙඩිය තියෙන ස්ථානයට අරගෙන ගියා. දංගෙඩිය තියෙන තැනදී දංගෙඩියට බෙල්ල තියලා ඒ අවස්ථාවේ කුකුල අතට දුන්නා මෙන්න රජුරෝ පණිවිඩයක් එවලා තියෙනවා මම අන්තිම අවස්ථාවේ ජීවිතේ බේර ගන්න පුළුවන් මේක බේර ගන්නවද කියලා. ඒ වෙලාවේ කුකුල අරගෙන කුකුලගේ කකුල් දෙක ලිහලා මගේ ජීවිතය උඹ අරගෙන ජීවත් වේවා කියලා උඩ වීසි කළා. බලන්න අර බුදුදහම ආනුව හැදිච්ච මිනිස්සෙක් තමන්ගේ ජීවිතය ගියත් අනුන්ගේ ජීවිතයට හානි කරන්න පෙළඹෙන්නේ නැහැ. රජ්ජුරුව ඒක පරීක්ෂාවට ලක් කළේ. රජ්ජුරුව බොහොම තෑගි භෝග දීලා ප්‍රශංසා කළා ඒ පුජ්‍යලයාගේ ඒ හැසිරීම් රටාව පිළිමදුව. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදු දහමට ඇතුළු වෙච්ච ගමම්ම තම ශ්‍රාවකයන්ට කරන්න තියෙන්නේ මොකද්ද? සතුන් මැරීමෙන් වැළකීලා ලෝ සතුන් කෙරෙහි මෙත් සිතක් ඇති කර ගැනීමයි. එතකොට තමන්ටත් අනුන්ටත් ඒකෙන් ආරක්ෂාවක් සැලසෙනවා සමගියක් ඇති වෙනවා සංසිඳියාවක් ඇති වෙනවා. ඒ සඳහා තමා තුළම ඇති කරගත යුතු ගුණධර්ම තමයි මේ කරණීය සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා වදාළේ. කරණීය සූත්‍රය ඉතින් නිරන්තරයෙන් මේක උදේ හවස සජ්ජායනා කළාට අර්ථයක් නොදෙන සජ්ජායනා කළාට තේරුම් නැහැ. අර්ථයක් අර්ථය දැනගෙන ඒ අර්ථය සිහි කරමින් සජ්ජායනා කරමින් ඒ ධර්මයේ තුල තමාගේ හිත පිහිටුවා ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා අර විදියේ දර්ශනයක් බුදුරජාන් වහන්සේ පෙන්වපු ඒ උතුම් දර්ශනය ඔස්සේ අපේ මේ ජීවිතය පවත්වාගෙන යන්න. ඉතින් මේ ලෝකේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සතුටින් ජීවත් වෙන්න, සැපසේ ජීවත් වෙන්න, සුවසේ ජීවත් වෙන්න. ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගයට අනුව මේ මෛත්‍රී චින්තනය, මෛත්‍රී විහරණය අපි හුරු පුරුදු කරන්න ඕන. මේක හැම අවස්ථාවෙදිම අපිට පුරුදු කරන්න පුළුවන්. හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, ඇවිදිනකොට, නින්දට යනකොට මේ සතර ඉරියව්වේදිම මේ මෛත්‍රී චින්තනය මෛත්‍රී විහරණය දියුණු කරගන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආර්ය දර්ශනය ලබා ගන්න කියලා. මොකද මේ ආර්ය දර්ශනය කියලයි? හේතුන් නිසා යමක් හටගන්නවද? හේතු නැතිවීමෙන් ඒ සියල්ල නැතිවෙනවද? ඒක අපි දකින්න ඕන. හේතු නිසා යමක් හටගත්තද ඒ දුකක් මිසයි පවතින්නේ? හේතුන් නිසා යමක් හටගත්තද දුකක් පිණිස පවතිනවද? ඒක අනාත්මයක් වෙනසමයි පවතින්නේ කියලා මේ පැවැත්ම කෙරෙහි නිබ්බිදාව ඇති වෙන්න ඕන. නිබ්බිදාව කියන්නේ කලකිරීම ඇති වෙන්නට ඕන. කලකිරීම ඇති වුණොත් විරාගය ඇති වෙනවා. විරාගය ඇති වුණොත් තණ්හාවෙන් හිත නිදහස් වෙනවා. එතකොට මේ විමුක්තිය කරා යන්න නම් සියලු දුක නිදහස් වෙන්න නම් මෙන්න මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු දර්ශනය ඔස්සේ, ආර්ය දර්ශනය ඔස්සේ මේ ජීවිතය පවත්වාගෙන යන්න අපි උත්සාහ ගන්නට ඕන. ඉතින් මේ ජීවිතයේදී මේක කරන්න කියලා කියන්නේ සම්දිට්ඨික ධර්මයක්. මේ ජීවිතයේ අද්දක ඉන්න පුළුවන් ධර්මයක්. එතකොට මෛත්‍රී භාවනාව කියන්නේ මේ ජීවිතයේ ආනිසංශ 10ක්ම ලැබෙනවා. එකයි පරලොවට ලැබෙන්නේ. ඉතින් මේ විදිහේ උතුම් දහමක් අපිට ලැබිච්ච මොහොතේ මේ මෛත්‍රී ධ්‍යානය උපදවා ගන්නට අවස්ථාව උදා කරගන්න අපි උත්සාහ කරන්න ඕන. මෛත්‍රී චින්තනය නිරන්තරයෙන් පුරුදු කරනම් භාවනාවක් වශයෙන් ඒක ධ්‍යාන මට්ටමකට පවත්වා ගන්න පුළුවන්.
ඒ ධ්‍යානය පිරිහෙන්නේ නැතුව ජීවත් වුණොත් මරණින් මතු ඒකාන්තයෙන් බඹලෝ උපදින්න පුළුවන්. බඹලෝදී ඉතිරි මාර්ගඵලවල ලබාගෙන අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවන් පාන්ට අවස්ථාව උදා වෙනවා වෙනවාමයි. සාදු සාදු සාදු. ඉතින් මේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ අර්ථය අපි හොඳට ඉගෙනගෙන කරණීය මෙත්ත සූත්‍රයට අනුව මේ ජීවිතය ගත කරලා මේ ආනිසංස 10ත් මේ ජීවිතේ ලබාගෙන පරලෝ වශයෙන් ධ්‍යානය ලබා ගන්න බැරි වුණත් මනුස්ස ලෝකයට එන්ට අවස්ථාව නොලැබුණත් ඒ ධ්‍යාන මට්ටමේ හිත පවත්වාගෙන හිටියොත් අපිට බඹලොව යන්න පුළුවන්. එහිදී මාර්ගඵල ලබාගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ සංසාර දුකින් නිදහස් වීමට අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ ශක්තිය ඒ බලය අප හැම දෙනාටම උදා වේවා කියන අදහසින් හැම දෙනාම ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. පින්නතුනි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ධර්ම විනය ඒ අයුරින්ම දේශනා කළ හැකි පුජ්ජලයෙකුගේ පහළවීම අතිසයින්ම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ දුර්ලභ පහළවීම අපි ලබල තියෙනවා. ඒ තමයි මහමෙවුනා භාවනා අසපු සංචිතයන්ටි නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමන් වහන්සේගේ ඥානයෙන් මේ සද්ධර්මය දැනගෙන ඥානයෙන් ආනන්දයට පත්වෙමින් ලෝපුරා ඒ සදහම් පණිවිඩය ඉතා සරල භාෂාවෙන් පවත්වාගෙන ගිය. ඒ සදහම් සේවාවේ ප්‍රතිඵලයක් වශයෙන් මහමෙවුනා භාවනා අසප සංචිත ලංකාවපුරා බෙහිවුණා, ලෝපුරා බෙහිවුණා, දහස් ගණන් සදහැවතුන් ශ්‍රද්ධාවන්තයන් බවට පත් වුණා. උන්වහන්සේගේ දහම් අහලා සියගණන් තරුණයන් ගෞතම බුදුසසුනේ නිර්මල පැවිද්ද ලැබුවා, උපසම්පදාව ලැබුවා. උන්වහන්සේලා ඉතා සරලව ඒ දේශනා කළ සූත්‍ර දේශනා ඒ අයුරින්ම දේශනා කළ හැකි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සියගණන් බිහි කළා. සීල් ගුණදම් රකින ධර්ම දේශනා කළ හැකි සියගණන් අනගාරිකා බැති මෑණිවරුන් බිහි කළා. සදහවතුන් කෝටි ගණන් ධනී වියදම් කරලා මහ බහුණා අසපු සංචිතය නිර්මාතෘ කිරිබදුර ඥානද ස්වාමීන් වහන්සේට සම්බුදු ශාසනයට පූජා කළා. ගිහි පැවිදි දෙපක්ෂයටම මේ වැසී තිබුණු සදහම් මග උන්වහන්සේ හෙළිපෙහෙළි කර දුන්නෙත් අතිපූජනීය කිරිබද්ගොඩ ඥානන්ද ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී විහරණය නිසාමයි, මෙත්හිතේ අසිරිය නිසාමයි මෙවැනි දහමක් සරලව අහන්න අවස්ථාව උදාවනේ. අන්‍යාගිකමයන් පවා පින්නතුනි මහුණා භාවනා අසප සංචිත තුළ පැවිදි වෙලා සිල් ගුණදම් රැකගෙන යාම අසිරිමත් සිදුවීමක්. මම ඉන්නේ කොච්චිකඩේ ප්‍රදේශයේ. අන්‍යාගමිකයන් පවා අන්‍යාගම පූජා ප්‍රසාදීන් වහන්සේලා පවා මහමෙවුනාව පිළිබඳව පැහැදීමෙන් ජීවත් වෙන්නේ. දිනක් පල්ලි උත්සවයකට ස්වාමීන් වහන්සේලා දෙනමක් යව්වා. ඒ අවස්ථාවේ ඒ ෆාද අහලා තියෙනවා අපේ හාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේලා මොන පිරිවෙන්නේද යන්නේ කිය. අපි පිරිවෙන් යන්නේ ෆාද, අපි මහමෙවුනා ස්වාමීන් වහන්සේලා. ආ මහමෙවුනාවේ ඉන්නේ බුද්ධ කාලේ හාමුදුරුවරු කිව්වා. එතකොට අන්‍ය ආගමික පූජකවරයෙක් කරපු ප්‍රකාශයක් ඒ මහමෙවුනාවේ බුද්ධ කාලේ හාමුදුරුව වගේ. එතකොට බුද්ධ කාලයක් ඉස්මතු කළා වගේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා සිල් ගුණදම් රකින බුද්ධ කාලේ වගේ සංඝ පිරිසක් බිහි කළා. ඒ වගේම ධර්ම ප්‍රචාරය කළ හැකි උන්වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවල් ඒ අයුරින්ම දේශනා කළ හැකි සංඝ පිරිසක් බිහි කළා. එතකොට අන්‍යාගමික පූජකයන්ගේ පවා ප්‍රශංසාවට ලක් වුණා, ප්‍රසාදයට ලක් වුණා. මටත් ඥානන්ද හාමුදුරුව මුණ ගැහුණේ මීට අවුරුදු ගානකට උඩදී 1998.
ඒ දැක්ක දවසේ ධර්ම සාකච්ඡාවක් කළා අපේ අපවත් විවදාල ලොකු ස්වාමීන් වහන්සේ සමග. එදා මටත් ඔය හැඟීමක් ඇති වුණා. මේ ධර්ම සාකච්ඡාව අහගෙන ඉඳලා මටත් ඇති වුණා මුන්වහන්සේ නම් බුද්ධ කාලේ හිටි ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. අන්න එහෙමයි අපි මේ ධර්ම මාර්ගයට හිත පහදවාගෙන පැමිණියේ. එතකොට මේ හැම දෙයක්ම සිද්ධ වුණේ අපි යම් සදහම් වැඩපිළිවෙළක් දියත් කරනවා නම් අපි අපේ හිතේ මුල් වෙන්නේ මෛත්‍රී හිත, මෛත්‍රී චින්තනයමයි. උන්වහන්සේගේ මේ ශාසනික කටයුතු සියල්ලක්ම ඉෂ්ට සිද්ධ වුණේ මෛත්‍රිය පෙරදරි කරගෙන. ඒ නිසා අපි හැම දිනාටම ලොකු භාග්යක්, ලොකු වාසනාවක් මෙවැනි කාලයක මෙවැනි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ලැබීම. ඒ නිසා අපි හැම දිනාට මේ ධර්ම ශ්‍රවණය කළ මේ ධර්ම මාර්ගයේ ජීවිතය අනුගමනය කරලා මේ ජීවිතය තුළදීම බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක භාවය ලබා ගැනීම පිණිසම මේ හැම පිනක්ම උපකාර වේවා කියන අදහසින් සාදු කියන්න. සාදු සාදු. අද දින ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මනෝරි මැදගෙදර රේණුකා තිලකරත්න සාන්ති කොළඹගේ ජගත් සූර්ය ආරච්චි, රොහන් නිසාන්ත, MDR ධම්මික, චන්ද්‍රා අද සිල්වා, හිමාලි සමරක්කුලි යන මහත්මා මහත්මීන් විසින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා පරලෝ සැපත් රංගජීව ගුණසේකර මහත්මා, ඇලෙක්සන්ඩර් මැදගෙදර මහත්මා, ලයනෙල් තිලකරත්න මහත්මා, තාරක තිලකරත්න පුතුණුවන් යන අයටද, පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටද මේ පින් අත්පෙත්වා ගෞතම බුදුසසුනේදීම අමා මහ නිවනට මේ පින් උපකාර කරගනිත්වා කියන අදහසින් සාදු කියන්න. ඒ වගේම සුජීවත්ව සිටින අයට මනෝරි මැදගෙදර රේණුකා තිලකරත්න සාන්ති කොළඹගේ ජගත් සූර්ය ආරච්චි, රෝහන් නිසාන්ත, MDR ධම්මික, හිමාලි සමරක්කුලි යන මහත්ම මහත්මින් ඇතුළු පවුලේ සියලු දෙනාට ආපෝස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන හස්වින් ගුණසේකර පුතුණුවන්ටද, සමෝත් සූර්යාරාර්ථි පුතුරුද පුණ්‍යානුමෝදනා පිණිසත්, අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් මේ මහගොපින මහෝපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. එවැගේම පින්මත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහසඟරුණට මේ පින් අනුමෝදන් වෙත්වා උන්වහන්සේලා ගෞතම බුදුසසුනේදීම උතුම් වූ නිවන් සුව අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද දවසේදී ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන ධර්මදේශනාවට වැඩම වාදාළ පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන සජීවී විකාශය අප මෙතෙකින් නිමවට පත් කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිරි ඝටිකාර සරජුන් නමදිමි. ඝටිකාර මහා සරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය අංක 228 නවනුවර පාර පිට්ටුකල මාළඹේ. දුරකථන අංක 0114 36 77 78 0412 922 229.